අපි මොනතරම් සමාජ මට්ටමක හිටියත් අපි මොනතරම් අධ්‍යාපනයේ ඉහළ මට්ටමක හිටියත් රැකියාවේ ඉහළ තනතුරක් දරුවත් අපි ඕනම කෙනෙක්ට ජීවිතයේ අමාරු අවස්ථාවන් අපහසු අවස්ථාවන් එන්න පුළුවන්. මනෝවිද්‍යා උපදේශනයේ එහි භාවිතාවේ වැදගත්කම මනෝවිද්‍යා උපදේශනයේට ඇයි අපේ මිනිසුන් යොමු වෙන්නේ නැත්තේ සහ මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳව තියෙන මිත්‍යා මතවාදයන් මොනවද? මේ සම්බන්ධතාවය ඔබ තියෙන්නේ සමලිංගික සම්බන්ධතාවයක් නම් ඔබට වඩා වයසින් වැඩිමහලු කෙනෙක් සමග නම් ඔබ අත්හදා බැලීමකට ඔබ ලිංගික සංසර්ගයේ යෙදিলা ඒ පිළිබඳව තියෙන කටු කද්දකින් ඔබට කතා කරන්න අවශ්‍ය නම් මතක තියාගන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔබට නම් විසඳුම ළඟා කරගන්න ඕනි ඔබ සුබ දවසක් වේවා ඔබට මම සුපේශලා රත්නායක समाज विद्या सह मनोविद्या फिलीम कथकाचार्य वर्यम विश्वविद्यालय सहकार शिष्य अनुशासक मे मातृकाव फिलीम साकरण को अनिवार्यम वबटत्मात्कन कथांदर राशियाक्तिवे मेतकालीन इतिहास फिलीमंदव साकलाम श्रीलंका वे गुडक तरुण तरुणिया सीधिविनसागनीम एवगेम थवकिनेक्व घातनेलाखिरी मे वगे තමංගි ජීවිතේ ගැටලුකාරී අවස්ථාවක් ආවහම ඒ සිදුවීමට ගන්න තියෙන උපරිම සහ දරුණුතම තීරණේ ගත්තු අවස්ථාවන් ගණනාවක් අපිට වාර්තා වුණා. ඉතින් මේ නිසාම අද දවසේදී අපි කතා කළ යුතුමයි තීරණය කරපු මාතෘකාවක් තමයි මනෝවිද්‍යා උපදේශනය සහ එහි භාවිතාවේ වැදගත්කම එවැගේම මනෝවිද්‍යා උපදේශනයේට ඇයි අපේ මිනිසු නියමු වෙන්නේ නැත්තේ සහ මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳව තියෙන මිත්‍යා මතවාදයන් මොනවද කියලා. මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳව තියෙන ප්‍රධානතම මිත්‍යා විශ්වාසය තමයි හුඟක් වෙලාවට අපේ මිනිසු හිතනවා මනෝවිද්‍යා උපදේශනයට යන්න ඕන මනෝවෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න ඒ මනෝවෛද්‍යවරයෙක්ගේ අනුදැනුම යටතේ පමණක් සේවාව ලබා ගන්නා කෙනෙක් විතරයි මනෝවිද්‍යා උපදේශණයට යන්න ඕන කියලා. ඇත්තටම එක වැරදි මතවාදයක්. අපි ඕනම කෙනෙක්ට අපේ ජීවිතේ අපේ පරිමාවෙන් දරා ගන්න බැරි ගැටලුකාරී තත්වයන් එන්න පුළුවන්. විසඳ ගන්න බැරි අවස්ථාවන් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට තව කෙනෙක්ව විශ්වාස කරලා අපේ කතාව කියන්න කෙනෙක් මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට මනෝවිද්‍යා උපදේශණය කියලා කියන්නේ අපේ ජීවිතයේ අපිට ඕනෑම ගැටලුවකදී හොඳම විසඳුමක් ගන්න පුළුවන් අවස්ථාවක් ක්‍රියාදාමයක් කියලා ඔබට කියන්නට පුළුවන්. ඒ වගේම තමයි මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳව තියෙන තවත් එක් මිත්‍යා විශ්වාසයක් තමයි මනෝවිද්‍යා උපදේශනයට ගියොත් බොහෝ අය හිතාවි මම මගේ ජීවිතයේ තීන්දුවක් තීරණයක් ගන්න බැරි තරම් දුර්වල මිනිසෙක් කියලා. ඇත්තටම අපි මොනතරම් සමාජ මට්ටමක හිටියත් අපි මොනතරම් අධ්‍යාපනයේ ඉහළ මට්ටමක හිටියත් රැකියාවේ ඉහළ තනතුරක් දරුවත් අපි ඕනම කෙනෙක්ට ජීවිතයේ අමාරු අවස්ථාවන් අපහසු අවස්ථාවන් එන්න පුළුවන්. මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ ඔබට ඔබේ රැකියා අවස්ථාවේදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසලේදී ඕනෑම අවස්ථාවකදී ඔබේ විවාහ ජීවිතයේදී ඔබට පැනනගෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මනෝවිද්‍යා උපදේශණයට යන්න. එහිදී ඔබ හිතනවා නම් යම් කෙනෙක් මම මනෝවිද්‍යා උපදේශණයට යොමු වීම නිසාම මාව ලේබල් කරાવි. එහෙම නැත්නම් මාව අපහසුතාවයට පත් කළාවි. මම මානසික ලෙඩෙක් කියන කෝණයෙන් මගේ දිහා බලાવી කියලා මතක තියාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට නම් විසඳුම ළඟා කරගන්න ඕනි ඔබ. ඒ විසඳුම ඔබ ළඟම තියෙනවා. හැබැයි ඒ විසඳුම මොකක්ද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒ වගේම තමයි මනෝවිද්‍යා උපදේශණයේ පිළිබඳව කලින් අවබෝධයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒ පිළිබඳව ඔබ වඩා ආදරය කරන කෙනෙක් ඔබේ යාළුවෙක්ගේ ළඟ අත්දැකීමක් තියෙනවා නම් ඒ මනෝවිද්‍යා උපදේශන සැසිවාර වලින් ඔබට හෝ ඔබේ ළඟම ඉන්න සමීපතම යට ප්‍රතිඵලදායක දෙයක් ලැබුණේ නැත්නම් ඔබ නිගමනයකට තීරණයකට එනවා. මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ නිකං කාලය කාදමන මුදල් වැය කරන ක්‍රියාදාමයක් විදිහට. ඉතින් ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා
අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ එන විවිධ විවිධ අවස්ථාවන් අනුව ප්‍රශ්න අනුව මනෝවිද්‍යා උපදේශකවරුන් තෝරා ගන්න ඕන. මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ ඉතාම පුළුල් විෂය ධාරාවක්, විෂය පතයක්. එහිදී ඔබට වෘත්තීය මාර්ග උපදේශනයේ සපේන වෙනත් උපදේශකවරුන් ඉන්නවා, දරුවන් සඳහා වෙනුණු වෙනත් මනෝවිද්‍යා උපදේශකවරුන් ඉන්නවා, ඒ වගේම තමයි සායනික මනෝවිද්‍යා උපදේශකවරුන් ඉන්නවා. මේ වගේ ඔබේ ප්‍රශ්නයට අදාළ වෙන මනෝවිද්‍යා උපදේශකවරුන් ඔබට සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔබේ ප්‍රශ්නය අනුව ඔබ කවුරු ළඟටද යන්නේ, කාත් එක්කද ඔබේ ප්‍රශ්න කියන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ඇතිව මනෝවිද්‍යා උපදේශකවරයෙක් ළඟට යන්නට පුළුවන්. ඊළඟට ගොඩක් වෙලාවට මගේ ළඟට එන විද්‍යාර්ථියෝ මගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි, අපි මේ ප්‍රශ්නය කිව්වහම මෙතනදී කිසියම් අවස්ථාවකදී අපි පිළිබඳව పూర్ව නිගමනයකට, పూర్ව විනිශ්චයකට ඔබ එළඹෙනවද කියන කාරණාව. ඇත්තටම නැහැ. මනෝවෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝවිද්‍යා උපදේශකවරයෙක් කියලා කියන්නේ ඉතාම විවෘත මනසක් තියෙන, පුළුල් හදවතක් තියෙන කෙනෙක්. ඔබ හිතන්න ඔබ ඔබේ ලිංගික සම්බන්ධතාවයක් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා ඔබ තෝරා ගන්න මනෝවෛද්‍යවරයා හෝ මනෝ උපදේශකවරයා සමග. ඒ අවස්ථාවේදී ඔබේ සම්බන්ධතාවය ඔබ තියෙන්නේ සමලිංගික සම්බන්ධතාවයක් නම්, එහෙම නැත්නම් ඔබට වඩා වයසින් වැඩිමහලු කෙනෙක් සමග නම්, එහෙම නැත්නම් ඔබ අත්හදා බැලීමකට ඔබ ලිංගික සංසර්ගයේ යෙදිලා ඒ පිළිබඳව තියෙන කටුක අත්දැකීම් ඔබට කතා කරන්න අවශ්‍ය නම්, ගොඩක් වෙලාවට මේ තනියෙන් තමන් දුක් විඳිනවා, තමන් මේ හිර කරගෙන තියෙන ප්‍රශ්නය කාත් එක්කවත් කතා කරගන්න බැරුව. මතක තියාගන්න, මනෝවිද්‍යා උපදේශකවරයාවත් මනෝවෛද්‍යවරයාවත් කිසිදු අවස්ථාවක ඔබව పూర్ව විනිශ්චයකට හෝ పూర్ව නිගමනයකට ලක් කරන්නේ නැහැ. ඒ තමයි ඔබව නිදහස් කරගන්න පුළුවන් හොඳම තැන. ඒ වගේම කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නය, මම මගේ කතාව මගේ මනෝවිද්‍යා උපදේශකවරයා සමග සාකච්ඡා කළාට පස්සේ ඔහු මොනියම්ම අවස්ථාවකදී හරි මේ කතාව මට හානියක් වෙන විදිහට භාවිතා කරාවිද? එහෙමත් නැත්නම් මේ කතාව මගේ දෙමව්පියන්ට, මගේ සමීපතමයන්ට, නැත්නම් මම ඉගෙන ගන්න පාසල හෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් අතර මේක කියාවිද කියන එක ඇත්තෙන්ම නැහැ. මනෝවිද්‍යා උපදේශකවරයෙක්ගේ ආචාර ධර්ම පද්ධතියේ තියෙන පළවෙනිම කාරණාව තමයි විශ්වාසය. ඔවුන් නිරන්තරයෙන්ම විශ්වාසය රකින්න තමන්ගේ සේවාලාභියා තමන්ට කියන කතාව, ඔහු විසඳ ගන්න පැමිණෙන ගැටලුව, නිරන්තරයෙන්ම ඒ විශ්වාසය කියන එක ආරක්ෂා කිරීම මනෝවිද්‍යා උපදේශකවරයෙක්ගේ වගකීමක්. ඒ නිසා ඔබ මනෝවිද්‍යා උපදේශකවරයා සමග සාකච්ඡා කරන කිසිදු දෙයක් අධිකරණමය හේතුවකට හැර කිසිදු අවස්ථාවක ඔහුගෙන් හෝ ඇයගෙන් එළියට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට ඒ විශ්වාසයත් එක්ක මනෝවිද්‍යා උපදේශණයට යෑමේ හැකියාව තියෙනවා. ඊළඟට සමහර අවස්ථාවන් වලදී හිතනවා මනෝවිද්‍යා උපදේශණයට අපි ගියොත් අපිට දීර්ඝ කාලීනව මේ මනෝවිද්‍යා උපදේශණයට යන්න සිද්ධ වේවි. වතාවක් දෙවතාවක් එහෙම නැත්නම් මාස ගණනක් අවුරුදු ගණනක් මනෝවිද්‍යා උපදේශණයට මට යන්න සිද්ධ වේවි කියලා. ඇත්තටම නැහැ. ඒක පුද්ගලයාගේ ප්‍රශ්නය මත සහ මනෝවිද්‍යා උපදේශකවරයා ඔබ වෙනුවෙන් කරන සැසිවාරවලදී ඔබේ සහභාගීත්වය, ඒ වගේම යම්කිසි අවස්ථාවකදී මනෝවෛද්‍යවරයෙක්ගෙන් ඔබ ඖෂධමය ප්‍රතිකාර ගන්නවා නම් ඒ ප්‍රතිකාර කොයි තරම් හොඳට ඔබේ පාර්ශවයෙන් සිද්ධ කරනවාද කියන කාරණාව මත ඔබ මනෝවිද්‍යා සැසිවාරවලට සහභාගී විය යුතු කාලය කියන එක තීරණය වෙනවා. ඉතින් ඔබ හිතන්නපා කිසිම අවස්ථාවක මනෝ උපදේශණයට ඔබ පළවෙනි අවස්ථාවේ ගියොතින් දීර්ඝ කාලීනව ඔබ මේ ප්‍රතිකාර සඳහා සහභාගී විය යුතුයි කියලා. ඒ වගේම තමයි මනෝ වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් මනෝ උපදේශකවරයෙක් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඔබ වෙනස් කිරීමට නෙවෙයි. ඔබේ චර්යාවන්, ඔබේ පුරුදු, ඔබ සිතන ආකාරය, මේ සියලු දේවල් 360කින් වෙනස් කිරීමට හෝ ඔබ සමග වාද විවාද ඇති කර ගැනීමට හෝ කිසිදු අවස්ථාවක ඔවුන් ඒ වගේ දෙයකට යොමු වෙන්නේ නැහැ. මනෝවිද්‍යා උපදේශනයේදී සිද්ධ කරන්නේ හොඳ සවන් දෙන්නෙක් ඔබට මුණ ගැහෙනවා. ඔබේ ප්‍රශ්නයේදී ඔබ ලබාගත යුතු නිවැරදි පියවර මොකක්ද? ඔබට විසඳුම් කිහිපයක් තිබෙනවා නම් ඒ විසඳුම් වලින් ඔබ ලබා ගන්නා විසඳුම අනුව ඔබට ලැබෙන්නේ ධනාත්මක ප්‍රතිඵලයක්ද, ඔබට ලැබෙන්නේ ඍණාත්මක ප්‍රතිඵලයක්ද කියන කාරණාව ඔවුන් ඔබ සමග සාකච්ඡා කරනවා. ඉතින් ඔබ විශ්වාස කරන්න මනෝවිද්‍යා උපදේශනයේදී කිසිදු අවස්ථාවක මනෝවිද්‍යා උපදේශකවරයා ඔබට කියන්නේ නැහැ ඔබ මේ දේ කළ යුතුයි, ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා යොමු විය යුතුයි කියන කාරණාව
ප්‍රකාශ කරන්නේ ඔබට පෙන්වා දෙනවා මෙන්න මේ ප්‍රශ්නයට ඔබ ගන්න ඕන හොඳම විසඳුම මොකක්ද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි මනෝවිද්‍යා උපදේශණයට වතාවක් දෙවතාවක් සම්බන්ධ වුණ කෙනෙක් හිතන්න පුළුවන් මනෝවිද්‍යා උපදේශණය කියලා කියන්නේ අපේ ජීවිතයට मगे जीवित दैनिक दयाकट पारिवर्तने वेलातेट मगे अध्यापन कटेत वलदी एवगेम शास्त्रीय कटेत वलदी मगे रखियावेदी एवगेम तम मगे संबंधतावन वलदी मम मगे यदने कटेत करगने अद्दि मट मनोविद्या उपदेश सहभागी वीम गटल वक्वेन पुलवांकेल अतट मन है मनोविद्या उपदेश किल कैने ओबे समाज पद्धति अतुले ओबव निदहासे समाज जीवी एक विदेर समाज गतकरवान ओब होंद तिरिपुन मनसके युक्त केनेक करान ओबव सूदानाम करान मग पेन्वन स्थानया एनिसा ओनेम अवस्थावक ओबट मानसिक गटलुवक तियन बव ओबट देनुनुत मानसिक प्रश्नयक तियन बव ओबट देनुनुत ओब अनिवार्यम मनोविद्या उपदेशने वेत यमु वेन्न।